රිත්ස්පරිවායිට් ශ්වේත සීනයක සුන්දර මෙහෙර. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂයක් හැටියට දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සහ ජනතාවගේ චන්දයිතය කෙරෙහි විශ්වාසය තැබුව. මේ රටේ අනෙකුත් පක්ෂ බොරු අපුරද්දී, චන්දෙ තියන්නේ නෑ, චන්දෙ කල්දානවා කියද්දි, නාමයෝජනා භාරගන්නේ නෑ කියද්දි, අපි විතරයි පක්ෂයක් හැටියට ඍජු තීරණයක් අරගෙන නිවැරදි ආකාරයෙන් ජනතාවාදී ලෙස කටයුතු කරමින් මේ රටේ අපමුදල් තැන්පත් කිරීමේ සිට නාමයෝජනා ලබා දීම දක්වාවන සියලු කටයුතු ඉතා සාර්ථකව ඉටු කරේ. අපි මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පළාත් පාලන ආයතන 254කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට පොහොට්ටුව ලකුණ යටතේ නාම යෝජනා භාර දීලා තියෙනවා. ඊට අමතරව අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා අපත් සමග සන්ධානගත වූ පක්ෂ සමග තරඟ කිරීමක් හෝ නොයසේ නම් පොදු ලකුණකින් තරඟ කිරීමක් කියන කාරණයට එළමිලා තියෙනවා. මේ අනුව ඉතා සාර්ථකව මේ වන විට මෙතෙක් පැවති සියලු පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කරුණුවලට පක්ෂයක් හැටියට අපි මුහුණ දීලා තියෙනවා. ඉදිරියටත් ඉදිරි කටයුතුවලට මුහුණ දීලා මෙම ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමේ නියත හැකියාව අපිට තිබෙන බවත් මේ අවස්ථාවේදී ඉතාම විශ්වාසනීයත්වයකින් යුතුව ප්‍රකාශ කර සිටිනවා. ඒ විතරක් නෙවෙයි, මේ සමාජයේ බොරුව වැපිරීම, සමාජයේ බොරුව වැපිරීම මං හිතන්නේ මේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන කාරණයේදී මේ බොරුව වැපිරීම කියන කාරණයට තියෙන හොඳම උදාහරණය තමයි අනිත් පක්ෂ මේ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශ කරපු මත දැක්වීම. දිගින් දිගටම විවිධාකාරයේ අසත්‍ය ප්‍රකාශ සමාජගත කරනු ලැබුවා. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්, අපමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම නාම යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන්. නමුත් ඒ සියලු කාරණා, ඔවුන් ඒ ප්‍රකාශ කරපු සියලු දේවල් අසත්‍යයක් බවට පත් කරමින් මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යනවා. අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාවේ පක්ෂ ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාව පැවැත්වුණු ලැබුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ එක් එක් අපේක්ෂකයාට වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය නිර්ණය කර ගැනීම සඳහා තීරණය කිරීමට එම සාකච්ඡාව ඉතාම සාර්ථක අන්දමින් අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වුණා. ඉතින් මේ අවශ්‍ය සියලු කටයුතු මේ වන විට පැවැත්වෙමින් යනවා. ඒ වගේම මෙම පළාත් පාලන ඡන්ද විමසීමේදී මේ රටේ ජනතාවගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ මෙවර ඡන්දය පාවිච්චි කිරීමේදී දෙවරක් සිතා බලන්න. ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමේදී ඔබ සිතා බලන්න, මේ රටට වැඩ කරලා තියෙන්නේ කවුද? ඔබගේ ගම් ප්‍රදේශයට වැඩ කරලා තියෙන්නේ කවුද? ඔබලාගේ ප්‍රදේශවලට අවශ්‍ය යටිතල පහසුකම්, පාරවල්, විදුලි බලය ලබා දීලා තියෙන්නේ කවුද? අවශ්‍ය සියලු දේ සපයලා තියෙන්නේ කවුද? ඒවා විනාශ කරලා තියෙන්නේ කවුද? ඒ වගේම ඒවා ලබා දෙන බවට බොරු පොරොන්දු දෙමින් කවදාවත් ලබා නොදී ඔබගේ ඡන්දය මංකොල්ල කාපු පුද්ගලයින් කවුද? මෙන්න මේ කාරණා තුන ගැන සැලකිලිමත් වුණොත් මං හිතන්නේ මේ රටේ ජනතාවට දෙවරක් හිතන්න දෙයක් නැහැ. ඔබගේ වටිනා කතිරය පොහොට්ටු ඉදිරියේ සලකුණු කිරීම හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් ඔබගේ රට වෙනුවෙන් වැඩ කරේ කවුද කියන කාරණයත්, ඒ වගේම ඔබගේ අනාගතය, ඔබගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්
ඒ කාර්යභාරය සිදු කළ හැක්කේ කාහටද යන කාරණයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.